ලෝක වනාන්තර හා වෘක්ෂ ලතා පිළිබඳ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ වනාන්තර සහ නගර අතර ඇති අන්‍යෝන්‍ය පැවැත්ම සහ සුබ සාධනයේ වැදගත්කම පැහැදිලි කිරීමයි. මේ ලෝක වනාන්තර දිනය පිළිබඳව නිවුස් ෆස්ට් තබන සටහනක්. මාර්තු 21 ජාත්‍යන්තර වනාන්තර දිනයේ ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් නිවේදනය කරනු ලැබුවේ 2012 වර්ෂයේදී. ඒ අනුව 2013 වසරේ සිට සෑම වර්ෂයකම ලෝක වනාන්තර දිනය සමරනු ලබනවා. ශ්‍රී ලංකාව ප්‍රථම වරට අන්තර්ජාතික වනාන්තර දිනය සමරනු ලැබුවේ 2014 වසරේ සිටයි. වර්තමානයේදී ජාතික උරුම භූමි ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන එකම ප්‍රදේශය සිංහරාජ වනාන්තරයයි. නකල්ස් සංරක්ෂණ වනාන්තරය, සමනල අඩවිය රක්ෂිත ප්‍රදේශය සහ හෝටන් තැන්න ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ලෝක උරුමයට අයත් වනාන්තර වේ. ලෝකයේ දේශගුණික විපර්යාස කෙරෙහි බලපාන ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ වනාන්තර හයනෙන් වායුගෝලයට මුදාහැරෙන හරිතාගාර වායු විමෝචනයයි. සංවර්ධිත රටවල සිට තුන්වන ලෝකයේ රටවල සුවිසල් නගර දක්වා සිය පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමේ මූලාශ්‍ර ලෙස භාවිත කරනු ලබන්නේ වනාන්තරාශ්‍රිත ප්‍රදේශයන්. දිනෙන් දින නාගරිකකරණය වීම සහ ජනගහනය වර්ධනය වීම සිදුවද ඒ හා සාපේක්ෂව අදාළ ජල මූලාශ්‍ර රැඳි වනාන්තර ප්‍රදේශ වර්ධනය නොවීම සලකා බැලිය යුතු කරුණක් බවට පත්ව තිබෙනවා. දේශගුණික විපර්යාසයන් හා ඉන් සිදුවන හානිවලින් මානව සංහතිය සහ මුළුමහත් ලෝකයේම රැකගැනීම දෙසා පෙරමුණ ගන්නා ආරක්ෂිත ආවරණයක් ලෙසද පෙන්වා දීමට හැකියි.